ස්වාමීන් වහන්ස මට දන්න ගිහි කෙනෙක් ප්‍රශ්නයක් කියවලා තිබ්බා. ඒ සෝවාන් වූ පුජ්‍යලයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින බව ඔබ වහන්සේ පවසනවා. එසේනම් ඔහු සෑම රූපයක්ම පස්සේ ළඟදී අනිත්‍ය වශයෙන් දකිනවාද? නැතිනම් ඔහු දකින්නා වූ අනිත්‍ය කුමක්ද? මෙය මට හරි පැටලි සහගතයි කියලා තමයි ඔහු කියලා තිබ්බේ ස්වාමීන් වහන්සේ. සෝවාන් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ එයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා විතරයි. තේරුණාද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නේ රහතන් වහන්සේ. තේරුණාද? ඒතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකිනවා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා රහත් භාවයට පත් වෙන කෙනා. තේරුණා? ඒ නිසා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා පස්සේ ළඟින් අනිත්‍යයි කියලා කවදාකවත් දකින්නේ නැහැ. එයා තුල කාමරාග පටිගයනුත් තියෙනවා. සෝවාන් චේතනා තුන කාමරාග පටිග තුනම තියෙනවා. තේරුණා? ඒ නිසා සෝවාන් වෙච්ච කෙනා කවදාකවත් පස්සේ ළඟින් අනිත්‍ය දකින්න කෙනෙක් නෙමෙයි. එයා වේදනා සංඥා සංකාර විඥාන්නේ එයා තුල සකස් වෙනවා. සකස් වුණත් එයා පංච උපාදානස්කන්ධ බැඳී යන්නේ ඇලී යන්නේ නැහැ. තේරුණාද? සීමාව ඉක්මවලා ඇලෙන්න ගැටෙන්නේ නැහැ. මොකද එයා ඒක ඇසුරු කරන්නේ අනිත්‍යයි කියන කාරණේ දකිමින්. අනිත්‍යයි කියන කාරණේ දකිමින් තමයි එයා පංච උපාදානස්කන්ධය ඇසුරු කරන්නේ. රහතන් වහන්සේ තමයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තේ කෙනා. එයා පස්සේ ළඟින් ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මෙහා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා පංච උපාදානස්කන්ධයට එයා බැඳිලා තියෙන්නේ. නමුත් එයා අනිත්‍යයි කියලා දැකලා තියෙන්නේ. තේරුණාද? එනිසා එයා සීමාව ඉක්මවා ගෑවු ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. උපේක්ෂාව කියන තැන පංච උපාදානස්කන්ධයේ අත්විඳින්මින් එයා ජීවත් වෙනවා. දැන් නකුල පියා සෝවාන් ඵලයට පත් වෙන්නේ අවුරුදු තරුණ වයසේදී. නමුත් තරුණ වයසේදී නකුල පියා සෝවාන් ඵලයට පත් වෙනා එයා වයෝවෘද්ධ වෙලා අවුරුදු 80 වයසේදී ඇවිල්ලා මොකද බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ? මට නකුල මාතාව ඊළඟ ජීවිතේ මගේ බිනිඳ කරගන්න හැටි මට කියන්න කියලා. මේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අනිත්‍යයි කියන කාරණේ දන්නවා. නමුත් අවබෝධ කරලා නැහැ. ඒ දැක්ම තුල එයා ජීවත් වෙනවා. අනිත්‍යයි කියන දැක්ම තුල එයා ජීවත් වෙනවා. නමුත් අනිත්‍යයි කියලා අවබෝධය කරලා නැහැ. ඒ නිසා එයාට රූපය කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. වේදනාව කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. සංඥාව, චේතනා, විඥානය කෙරෙහි තෘෂ්ණාව තියෙනවා. එයා ඒව කෙරෙහි තෘෂ්ණාව පහ වෙලා නැහැ. නමුත් ඒ අනිත්‍යය කියලා දැකලා තියෙනවා. නමුත් ඒක එයාට අවබෝධය වෙලා නැහැ. ඒ නිසා එයා කාමයන් තුල ජීවත් වෙනවා. කාමරාග පටිගයන් තුල ජීවත් වෙනවා. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනෙක් අද තරුණෙක් සෝවාන් වුණොත් ලබන සුමාන එයා විවාහයක් කරා යන්න පුළුවන්. විවාහයක් කරා යන්න පුළුවන්. මොකද එයා තුල කාමරාග පටිග තියෙනවා. නමුත් එයා විවාහයක් කරා ගියා කියලා එයා සිල්පද මිද ගන්න යන්නේ නැහැ. මොකද එයා සීලෙන් ආරේකාන්තයි. සීලෙන් පරිපූර්ණ. තෙරුවන් කිරේ අතර සද්ධාමෙන් බැහැර වෙන්නේ නැහැ. එයා තෙරුවන් කිරේ අතර සද්දට අවිල්ල තියෙන්නේ. ඉතින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා තියෙන්නේ නමුත් අවබෝධ වෙලා නැහැ එයාට. එයාට තව අවබෝධ කරන්න නම් තව එයාට පියවර හතරක් යන්න ඕනේ. සකෘදාගාමි, සකෘදාගාමි පැත්තෙන් පස්සේ අනාගාමි, අනාගාමි පස්සේ රහත් ඵලයේ තමයි. එයා තව පියවර තුනක් ඉස්සරහට ගිය තැන. ඉතින් තාම එයා දැකලා තියෙන්නේ. තාම එයා දැකලා තියෙන්නේ. අවබෝධ කරලා නැහැ. ඒ දැක්ම ඔස්සේ එයා හබාගෙන යනවා. ඒ දැක්ම ඔස්සේ එයා ආරෂ්ඨාංගික මාර්ගය ඔස්සේ හබාගෙන ගිහිල්ලා තමයි එයා මේක අනිත්‍යම කියන කාරණේ අවබෝධ කරගන්නේ. එතෙක් ඉතින් එයා සෝවාන් ඵලයට පත් වුණ කෙනා පංච උපාදානස්කන්ධයට බැඳිලා ජීවත් වෙනවා. යතුරු කාමරාග පිටික තියෙනවා. ස්වාමිනාංශ එතකොට එයා සෝවාන් වෙච්ච ලාදෙන් නැතුණාම ඒ දැන් ඒ පුද්ගලයා සෝවාන් ඵලයට පත් වුණ කෙනා සුගතිය උපත ලබනවා කියලා. ඒතකොට සුගතිය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය තුසිතේ යාමේ නිර්මාණ රතිය පරිනිම්මිත වතවස්තිය තාවතිංශය වගේ මනුස්ස ලෝකයක් සුගතිය. නමුත් මනුස්ස ලෝකේ සුගතිය කියලා බුදුරජාණන් වහන්සේ කිව්වට කොතනකවත් සූත්‍රයකවත් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ පෙර ජීවිතේ සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් නැවත මනුස්ස ජීවිතයක් ලැබුවා කියලා. එහෙම දෙයක් මම නම් කොතනකවත් දැකලා නැහැ. නව බුදුරයන් වහන්සේ දේශනා කරන සෝවාන් ඵලයට පත් වෙන කෙනා අනිවාර්යයෙන්ම සුගතිය ඉපදිනවා කියලා. නමුත් මනුෂ්‍ය ලෝකෙ ඉපදුන කතාවක් කොතනකවත් අපි අහලා දැකලා නැහැ. ඒ නිසා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් හුඟාක්ම ඉඳ තියෙන්නේ මාර්ගඵලලාභී දෙවියෙක්, මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් වෙලා ඔය ශාස්ත්‍රීය දිව්‍යතලයක උප්පත්තිය ලබන තැනයි. එහෙයි.